බවන් මද බඩති ශෝචනල්ලකට වෙනද වගේ මාල ගොඩක් කාදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ලැස්ති වෙන්නේ වෙනස් මාකාරයේ ලස්සනම ලස්සන ගව මෝස්තරයක් ඔයාගේ චූටි දොනිට කොහොමද මාගන්න කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් අද මම මේ විදිහට ඉදිරිපස්සෙන් පිටුපසට පටි අරගෙන මේ විදිහට ලූප්ස් හරහා කතරයක් ආකාරයට ලස්සනට ගැට ගන්න පුළුවන් ෆ්‍රොක් එකක් තමයි කියලා දෙන්නේ. ඒ වගේම පිටුපස එන ඉලාස්ටික් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ෆ්‍රොක් එක බබාලට ගොඩක් සුවපහසු ෆ්‍රොක් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මොකද රස්න රටක ජීවත් වෙද්දී මේ විදිහේ ඇඳුමක් බබාට හරිම සුවපහසුවෙන් ඇඳගෙන යන්න පුළුවන් පිටුපස කොටස ඕපන් තියෙන නිසා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ ෆ්‍රොක් එක ලේසියෙන්ම මහගන්නේ කියලා. මේ ඇඳුම මහගන්න අද මම ටික් ජෝර්ජට් ෆැබ්‍රික් එකෙන් රෙදි ආරයක් තමයි පාවිච්චි කරන්නේ. බබාගෙන් බබාට රෙදි ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ සඳහා වෙනත් ඕනෑම බබාලට සුදුසු ෆැබ්‍රික් එකක් පාවිච්චි කරන්න පුළුවන්, බබෝ ජෝර්ජට් ලිනන් වගේ. ඉතින් ඒ වගේම මේ පෙන් විතර බඩු ටිකක් අවශ්‍ය වෙන අපිට මේ ඇඳුම මහගන්න. මම මුලින්ම මේ විදියට පේපර් එකක් අරගෙන දෙකට නමා ගන්නවා. ඉතින් රෙද්ද ඇඳගත්තම ඔයාට පැහැදිලි මද නිසා මේ විදියට කොලයක් පාවිච්චි කරනවා. ඉතින් ඒ කොලේ නමා ගනිද්දී බබාගේ පපුව වටමීම හතරෙන් බෙදූ ප්‍රමාණයට තවත් අඟල් 3ක් 4ක් පමණ ඉදිරි කරලා ඉඩ තියලා කොලේ නමා ගන්න. ඊට පස්සේ මේ විදිහ ඉහළින්ම රේඛාවක් ඇඳ ගන්න. ඉහළට ඉඩ තියලා අඟලක පමණ ප්‍රමාණයක් රේඛාව ඇඳ ගන්න. මුලින්ම මම කරන්නේ මේ විදිහට බබාගේ ඉදිරිපස කරපරල අවශ්‍ය කරන ප්‍රමාණය මැනලා අර ගන්නවා. ඒක ටේප් එක දෙකට නමලා දෙකෙන් බෙදාගෙන මෙන්න මේ විදිහට රේඛාවේ සිට ඉදිරියට මම ලකුණු කර ගන්නවා. ඉතින් ඒ වගේම ඊළඟට අපිට පුළුවන් බබාගේ අත්කට සඳහා අවශ්‍ය කරන උස ලකුණු කරගන්න. ඒ සඳහා මම බබාගේ උරහිස මිනුම තමයි පාවිච්චි කරන්නේ. උරහිස මිනුම මම ටේප් එක දෙකට නමලා දෙකෙන් බෙදා ගන්නවා. දෙකෙන් බෙදාගෙන ලැබෙන ප්‍රමාණයට අඟල් භාගයක් පමණ එකතු කරලා මේ විදිහට ඉහළට බබාගේ කර ගැඹුර සඳහා අවශ්‍ය කරන අඟල් දෙකහමාරක පමණ ප්‍රමාණයක් මේ විදිහට ඉහළට අත්හැරලා මේ ආකාරයට ඉතිරි ප්‍රමාණය ලකුණු කරගන්නවා. රේඛාවේ සිට ඉහළට අත්හරින්න ඔයාට අවශ්‍ය කරන කර ගැඹුර ප්‍රමාණය. ඉතින් පස්සේ මේ විදිහම එල් හැඩති රේඛාව ඇඳ ගන්නවා. ඒ රේඛාවේ අපිට පුළුවන් පපුව වට මිනුම, බබාගේ පපුව වට මිනුම මැනලා ගන්න. ඒක ටේප් එක හතරට නමලා හතරෙන් බෙදා ගන්න. ඉතින් අඟල් 21 ඒ විදිහට හතරෙන් බෙදාගත්තම ලැබෙන ප්‍රමාණයට මම මැහුම් වාසය සඳහා සහ බුරුල සඳහා අඟලක් එකතු කරලා මේ විදිහට ලකුණු කර ගන්නවා. ඒ වගේම ඊට පස්සේ අපි ඇඳුමේ පිටුපස දක්වා තවත් අඟලක ප්‍රමාණයක් මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. සයිඩ් එකෙන් ඉවර කරගන්නේ නැහැ මේ ඇඳුම. සයිඩ් එකෙන් තවත් පිටුපසට අඟලක ප්‍රමාණයක් අපි තියා ගන්නවා. ඒ නිසා ඒ ප්‍රමාණය මේ විදිහට තියලා ලකුණු කරගෙන අත්කට හැඩේ ඇඳ ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් හැට්ට කොටසේ උස ප්‍රමාණය ලකුණු කරගන්න. ඉතින් මට හැට්ට කොටසේ අවශ්‍ය කරන උස ප්‍රමාණය මම මැනලා අරගෙන තියෙනවා අඟල් 7ක් විදියට. ඒකට මම තවත් අඟල් භාගයක් එකතු කරගන්නවා මේ විදියට සාය කොටස ඇල්ලිලා මහෙන්න. ඒ විදිහට එකතු කරගෙන අර කලින් වගේම අඟල් දෙකහමාරි ප්‍රමාණය ඉහළට අත්හැරලා තමයි මම මේ විදියට ලකුණු කරගන්නේ. ඒ විදිහට ලකුණු කරගත්ත ලක්ෂය හරහා යන විදිහට ඉන රේඛාව මම ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් පපුව මිනුමම ඉන රේඛාවේ ලකුණු කරන්නේ. පුංචි බබෙක් නිසා වෙනස්කම් වලට ලක් වෙන්නේ නැහැ. පපුව සහ ඉන බොහෝ දුරට සමානයි. ඉතින් ඒ වගේම ඊළඟට මම මේ විදිහට අපි අර පිටුපස පළුව සඳහා පිටුපසට යන තැන අඟලේ ප්‍රමාණය ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. එතනින් මෙහා පැත්තට අපි ලකුණු කරගෙන තියෙන ඇඳුමේ බුරුල සඳහා සහ මැහුම් වාස සඳහා අඟලක්. ඉතින් ඒ ප්‍රමාණය එතනින් වෙන මේ ඇඳගත්ත රේඛාවෙන් පිටුපසට යනවා. දැන් මේක අපි සයිඩ් මහන්නේ නැති නිසා මැහුම් වාසි ප්‍රමාණය ඉතිරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඉතිරි වෙන ප්‍රමාණය පිටුපස නවල මහන්න මම භාවිතා කරනවා. මැහුම් වාසි සහ පිටුපසට යන ප්‍රමාණය අත්හැරලා නැවත අපි අත්කට හැඩේ ඇඳ ගන්නවා. මොකද කලින් ඇඳගත්තේ කොනටම නිසා. ඉතින් මේ සයිඩ් එක දක්වා ඇඳ ගන්නවා. මේ කොටස මම ඉවත් කරනවා. මේ විදිහට කපා හරිනවා. ඒ වගේම මේ විදිහට මේ රේඛාවේ සිට ඉහළට අඟල් භාගයක් ලකුණු කරලා සයිඩ් එක මේ විදිහට හැඩ කළා ඇඳ ගන්නවා. ඉතින් මේ ආකාරයට ඉන හැඩ කළ ඇඳ ගන්න. ඒ වගේම මෙන්න මෙතන මේ රේඛාවේ සිට ඉහළට මම ඔයාලට ඉඩ දියාගෙන රේඛාව ඇඳ ගන්න කිව්වේ අඟලක ප්‍රමාණයක් උස් කරලා ලකුණු කරගන්න පුළුවන් නමල මහනව නම්. ඉතින් අද මම මේකේ අඟල් භාගයක ප්‍රමාණයක් පසුව කපා ඉවත් කරනවා. ඉතින් ඉහළට අඟල් භාගයක් තිබ්බම ඇති අපි ඒක ලයිනින් කරගන්නව නම් හෝ පයිපින් එකක් අල්ල ගන්නව නම් ඉහළට අඟල් භාගයක් තිබ්බම හොඳටම ප්‍රමාණවත්. දැන් මම මේ විදිහට කපාගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් නමා ගන්න. ඉතින් මේ විදිහට නමුවම මෙන්න මේ අඟලේ ප්‍රමාණය පිටිපසට යනවා. ඉතිරි අඟලේ ප්‍රමාණය මම මේ විදිහට නමල මහනවා. ඉතින් අද මේ ඇඳුමේ බුරුලක් තියාගන්නේ මොකද පිටිපසට පටි කොටසක් දාගන්න නිසා ඇඳුමට බුරුලක් අවශ්‍ය නැහැ. ඒ නිසා මැහුම් වාසි අඟල් භාගයේ ප්‍රමාණය සහ බුරුල ප්‍රමාණය දෙකම මේ විදිහට දෙසරයක් නවල පිටිපස මහා ගන්නවා. ඒ වගේම පිටිපසට යන අඟලක ප්‍රමාණයක් සයිඩ් එකේ සිට තියාගෙන තියෙනවා.
ඉතින් මම මේ විදිහට දැන් අපේ රෙදි කොටස අරගන්නවා. රෙද්ද මේ විදිහට 60 පළල පැත්ත දෙකට නමා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ නූල් වගේ තියෙන අස්වාඩිය පැත්ත. ඉතින් මෙන්න මේ විදිහට රෙද්ද දෙකට නමාගෙන තමයි තියෙන්නේ පළල පැත්තෙන්. ඉතින් වෙනද අපි මේ පැත්තර උස අරගත්තත් අද ඒ විදිහට අස්වාඩිය පැත්තරනි උස ගන්න අද ඒ විදිහට ගන්න බැහැ. මොකද අස්වාඩිය පැත්තේ තියෙන බෝල විශාලයි, අනිත් පැත්තේ බෝල පොඩි. ඉතින් බෝඩර් එකක් තියෙනවා අස්වාඩිය පැත්තරේ නිසා මෙන්න මේ විදිහට මම රෙද්ද නමා ගන්නවා. නමාගෙන මගේ බබාගේ සාය කොටස මුලින්ම කපා ගන්නවා. අඟල් 12ක් පමණ ස්කර්ට් එකේ උස අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මට 60 කොටස රැල්ලෙන් අඟල් භාගයක මහන් වාසීත්, ඒ වගේම යට වාටියෙම හෙන අඟලකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම මම ඉලාස්ටික් එකක් සම්බන්ධ කරගන්න හිතාගෙන ඉන්නවා පිටුපස පළුවට. ඒකටත් අවශ්‍ය කරන අඟලක වගේ මහන් වාසී තියාගෙන මෙන්න මේ විදිහට මම රෙදි කොටස කපා ඉවත් කර ගන්නවා. ඉතින් මෙතන රෙදි ආරයම මේ ආකාරයට නමාගෙන තියෙනවා. ඉතින් රෙදි ආරයම නමාගෙන බෝඩර් කොටස මම මේ විදිහට මුලින්ම කපලා ඉවත් කර ගන්නවා. බබාගේ ස්කර්ට් එක සඳහා මේ විදිහට රැලි කරලා අල්ල ගන්න. ඊට පස්සේ ඔන්න ඉහළ කොටස අපට අරගන්න පුළුවන්. ඉහළ කොටස අරගෙන අපි අර සකස් කරගත්ත අපේ කොලේ කපාගත්ත කොටස මෙන්න මේ විදිහට තියාගෙන කොටස් කපා ගන්න පුළුවන්. ඉතින් මේන් කොටස් දෙකක් කපා ගන්නවා. ඉදිරිපස සහ පිටුපස සඳහා නෙමෙයි, ඉදිරිපස සඳහාම ලයිනින් එක සහ එළිය කොටසට කියන දෙකට තමයි කොටස් දෙකක් කපා ගන්නෙ. ඉතින් මේ විදිහට නැම පැත්ත තියෙන තියලා කපා ගන්න. ඒ වගේම පිටුපස පටි කොටස් සඳහා මම මේ විදිහට අඟල් එක හමාරක් වගේ පුංචි පළලක් තියෙන පටි කොටස් කපාගෙන තියෙනවා දෙකක්. ඉතින් මේ විදිහට සියලු කොටස් දැන් කපාගෙන තියෙනවා. දැන් මම මහ ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම මෙන්න මේ විදිහට මම 60 කොටස මසා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම කලින් අඟලක ප්‍රමාණයක් රේඛාවේ ඉහළට තියුවා. මොකද නමල මහන්න හිතාගෙන. ඉතින් මම හිතුවා මේක ලයිනින් කරගත්තොත් හොඳයි කියලා. ඒ නිසා පයිපින් අල්ලන්නෙත් නැහැ. ලයිනින් කරන නිසා අඟල් භාගයක ප්‍රමාණය මම වැඩි කොටස කපා ඉවත් කරගත්තා. ඊළඟට මුලින්ම මම මේ විදිහට පටි කොටස් මසාගෙන ඉන්නවා. මෙන්න මේ විදිහට පටි කොටස්යෙන් මුදුන මේ ආකාරයට හරස් අතට මහගෙන ඊළඟට මේ විදිහට මහගෙන යන්න කණපිට පැත්තෙන් තමයි පටිය දෙකට නමල මේ විදිහට මහගන්නේ. ඉතින් සිහින්ම පටියක් දාගත්තොත් තමයි බබාගේ ඇඳුම ලස්සන වෙන්නේ. ඒ නිසා මේ විදිහට මහගන්න මහගෙන මෙන්න මේ විදිහේ ටූල් එකක් පාවිච්චි කරලා මොනා හරි කූරක් පාවිච්චි කරලා අනිත් පැත්තට හරව ගන්න. මේ විදිහට පටි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා අපිට දෙපැත්ත සඳහා, උරපටි දෙක සඳහා. ඉතින් ඒ උරපටියම තමයි පිටුපසට ගෙනහිල්ලා කත්‍රි හැඩයට අරගෙන අපි ලස්සනට ගැට ගහගන්නේ. ඒ නිසා මේ විදිහට දිගපටි කොටස් දෙකක් කපා ගන්න. ඉතින් ඒක දිග ප්‍රමාණය කියලා වැඩක් නැහැ. ඔයාලගේ බබා අනුව, බබාගේ උස ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒක ඔයා තීරණය කරලා පොඩක් ටේප් එක තියලා බලලා හදාගන්න. ඊළඟට මම මේ විදිහට මගේ සාය කොටස අරගෙන මේ විදිහට උඩ ඉහළම වාටිය දෙසරයක් නමල මහ ගන්නවා. ඒ වගේම ඊළඟට මේ විදිහට ඉලාස්ටික් එකක් කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. බබාගේ ඉනවට මිම්ම දෙකෙන් බෙදූ ප්‍රමාණයෙන් තවත් අඟලක් අඩු කරලා මේ විදිහට වාට ඉලාස්ටික් එක කපා ගන්න පුළුවන්. ඉතින් අඟලක් හෝ අඟල් දෙකක් විතර අඩු කරත් කමක් නැහැ. බබාට හොඳට තදර තියෙන අවශ්‍යයි නම් ඉනවට දෙකෙන් බෙදූ මිම්මෙන් අඟල් දෙකක් අඩු කරන්න පුළුවන්. ඉතින් අද මම අඟලක් තමයි අඩු කළ මේ විදිහට ඉලාස්ටික් එක අදින ගමන් තියලා මහගන්නේ. ඉතින් ඒ විදිහට ඉලාස්ටික් එක ඇදලා තියලා මහගන්නේදී මම රෙද්දේ පළල ප්‍රමාණය ගොඩාක් අරගෙන තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ විදිහට ඉලාස්ටික් එක ඇදෙන ප්‍රමාණයට පමණයි ස්කර්ට් එකේ පළල ප්‍රමාණය තියාගන්න. ඉතින් ඔයාලට ඒ විදිහට කරන්න පුළුවන්. ඒ ප්‍රමාණය තියාගත්තාම ප්‍රමාණවත්. ඊට පස්සේ මේ විදිහට මේ ආකාරයට මම ස්ථාන කීපයකින්ම ඉලාස්ටික් එක මහ ගන්නවා ලස්සනට. ඊට පස්සේ රෙද්දේ වැඩි කොටස කපා ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට නමලා කපලා ඉවත් කරගන්න. මේ විදිහට ඉලාස්ටික් කොටසක් අල්ලගත්තේ අපි පිටුපස සාය කොටස සඳහා. දැන් මම මෙන්න මේ විදිහට පුංචි අඟල් එකයි කාලෙක විතර පටි කොටසක් අරගෙන ඇතුළට නමලා මේ විදිහට නැවතත් නමලා මසා ගන්නවා. අපි දැන් මේ 60 කොටසට ලූප්ස් යොදා ගන්නවා. ඒ සඳහා තමයි මේ විදිහට පුංචි පටියක් මහගන්නේ. මෙච්චර දිගට අවශ්‍ය වෙන්නේ නැහැ. එක ලූප් එකක් වගේ තමයි අපිට 60 කොටස පිටුපසට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ විදිහට මහගන්න. ඊට පස්සේ අපිට පුළුවන් 60 කොටසේ හොඳ පිටු දෙක ඇතුල් පැත්තට තියාගන්න. අපි ලයිනින් එකක් කපාගෙන තියෙනවා. ඒ වගේම හොඳ කොටසක් කපාගෙන තියෙනවා. ඉතින් ඒ කොටස්වල ඇතුල් පැත්තට හොඳ පිට තියාගෙන මෙන්න මේ විදිහට ලූප් එකක් හදාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නමාගෙන අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ලූප් එක තියාගන්න. ඉහළිනුත් අඟල් භාගයක් මහන් වාසේ, ඒ කියන්නේ මගේ පැත්තට වෙන්න තියෙන අත්කට පැත්තෙන් අඟල් භාගයක් තියාගෙන තමයි තියාගන්නේ මැදට වෙන්න. මොකද මේ විදිහට අත්කට මහගන්න අපිට ඉඩ තියාගෙන තමයි මේ විදිහට ලූප් එක තියාගන්නේ. ඊට පස්සේ මේ විදිහට අපි වරම අසාගත්ත කරපටි කොටස් අරගෙන මෙන්න මේ විදිහට කොනටම තියාගන්න. කොනට තියාගන්නේද්දිත් අඟල් භාගයක් අත්කට පැත්තෙන් ඉඩ තියලා තමයි තියාගන්නේ. අත්කට මේ විදිහට මෙන්න මේ ආකාරයට හරවල මසාගන්න ඉඩ තියාගෙන.
ඉතින් ඔය විදිහට මම පටි කොටස් දෙකම තියාගෙන කරගත්තා. ඊට පස්සේ මේ පැත්තරත් මේ විදිහට ලූප් එකක් කර පැත්තර තියාගත්තා වගේම තියාගන්නවා. ඒ තැනින්ම තියාගෙන මේ විදිහට මස්සලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ මහගෙන අපිට පුළුවන් දැන් මේ විදිහට කට් මාක්ස් දෙන්න. කට් මාක්ස් දීලා අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් ගුලි ගහනවා. ඒ නිසා මේ විදිහට මසාගත් මැස්ම දක්වා කට් කරගෙන මෙන්න මේ ආකාරයට හොඳ පිට පැත්තට හරව ගන්න. හරිම ලස්සනට තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ලූප්ස් කොටස් තියෙන්නේ. ඉතින් මේ තියෙන අත්පටි දෙක මෙන්න මේ විදිහට පිටුපසට ලූප්ස් එනවා. ඒ වගේම අත්පටි දෙක ලූප්ස් හරහා ගැට ගහ ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම දැන් මම බබාගේ ඉනවට මිනුම මේ විදිහට දෙකෙන් බෙදා ගන්නවා. ඒ දෙකෙන් බෙදාගත්ත ප්‍රමාණයට මෙන්න මේ විදිහට මෙතන සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඊට වඩා පිටුපසට යන්න තමයි ඉතිරි ප්‍රමාණය අපි තියාගෙන තියෙන්නේ. ඒ වගේම දැන් ඊළඟට අපි ඉදිරිපස සහාය කොටස සකස් කරගන්න අවශ්‍ය වෙනවා. දැන් මෙන්න මේ විදිහට මෙතන අඟල් එක හමාරක ප්‍රමාණය පිටුපසට යන ප්‍රමාණය මම මාක් කරගන්නවා. මාක් කරගෙන ඉතිරි ප්‍රමාණය අපේ ඉදිරිපස පළුවේ ඉනේ ප්‍රමාණයට සමානව තමයි තියාගන්නේ. දැන් ඒකමාර මාක් කරගත්තට පස්සේදී දෙපැත්තෙන්ම ඉතිරි ප්‍රමාණය තියෙද්දි මෙන්න මේ දක්වා පමණක් මෙන්න මේ විදිහට පොඩ්ඩක් මසා ගන්න. ඉතින් මෙතනින් මට අඟලක විතර පොඩි හැඩයක් දීලා මසාගත්තොත් ලස්සනයි කියලා හිතුණා. ඒ නිසා සයිඩ් එකෙන් පොඩ්ඩක් ඇද වෙන්න තමයි මසාගත්තේ. ඒ වගේම මේ විදිහට අඟල් එකමාර දක්වා මසාගත්ත තැනින් කට් එකක් දීලා තමයි අනිත් පැත්තට හරවන්නේ. එතකොට හොඳට අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. මේ විදිහට අපි දැන් හොඳ පිට පැත්තර හරවගෙන තියෙනවා. ඉතින් මේ පැත්තත් ඒ විදිහට මඟල් එක හමාරක් දක්වා කණ පිට පැත්තෙන් මසා ගන්න. මසාගෙන මේ විදිහට හොඳ පිට පැත්තර හරවගෙන මෙන්න මේ විදිහට ඉන කොටස් දෙකම එකට තියලා මැස්මක් දාගන්න. ඊළඟට මේ විදිහට දෙකට මැදින් නමා ගන්න. නමාගෙන හරිමැද පොඩක් කට් එකක් දාගන්න. එතකොට මහද්දි පහසුයි. ඔන්න මේ විදිහට ඉදිරිපස පළුව අපි හදාගෙන තියෙනවා. දැන් මම ලෑස්ති වෙන්නේ සාය කොටස හැට කොටසට තියලා මූට්ටු කරගන්න ආකාරය බලන්න. ඉතින් මෙන්න මේ විදිහට හරියටම අපිට පුළුවන් දැන් ඉදිරිපස ප්‍රමාණය මැනගන්න. හරියටම මගේ බබාගේ ඉනවට 21ක් තියෙනවා. ඒක දෙකෙන් බෙදුවම ලැබෙන 10 හමාරේ ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. කිසිම මැවුම් වාසියක් බුරුලක් නැහැ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට මම ඒ 10 හමාරෙන් දෙගුණයක් රෙද්ද කපා ගන්නවා පළල ප්‍රමාණය. ඉතින් අද සාමාන්‍යයෙන් ඉන ප්‍රමාණයට වඩා දෙගුණයක් රැළ තිබ්බම ඇති. ඉතින් ඒ ප්‍රමාණය කපාගෙන වැඩි කොටස ඉවත් කරගෙන මෙන්න මේ විදිහට ඉහලින්ම මම දුරින් දුරින් නූල් අද ගන්නවා. මැෂින් එක ටෙන්ෂන් එක පහට විතර දාලා නූල් අද ගන්න දෙසරයක්. ඊට පස්සේ සාය කොටසත් මේ විදිහට 60 කොටස් වගේම දෙකට නමලා හරිමැද හොයා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් 60 කොටසේ හරිමැදට සාය කොටසේ හරිමැද හොඳ පිට අතුල් පැත්තට යන විදිහට තියාගන්න. කන් පිට තමයි එළියට තියෙන්නේ. එහෙම තියාගෙන පින් එකක් දාගෙන අපි අර ඇදගත්ත නූල් වලින් මෙන්න මේ විදිහට ඇදගෙන රැලි කරගන්න පුළුවන්. ඉදිරිපස ස්කර්ට් කොටස මේ විදිහට රැලි කරගන්න. ඔයාලට මීට වැඩිය රැලි තියලා ලස්සනට සාය කොටස රැලි වැඩි කරගන්නවත් පුළුවන්. ඉතින් මේ පැත්තත් ඒ විදිහටම රැලි කරගෙන මේ ආකාරයට දෙපැත්තම ඉනේ ප්‍රමාණයට සකස් කරගන්නවා. සකස් කරගෙන මසා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් මුලින්ම ඒක මසා ගන්න කලින් මේ පිටුපස පළුව අරගෙන මෙන්න මේ ආකාරයට තියලා සයිඩ් මූට්ටු කරගන්න. මේ විදිහට සයිඩ් මූට්ටු කරගෙන ඉන්න පිටුපස පළුව මේ විදිහට තියලා දෙපැත්තම මසා ගන්න. ඒ විදිහට මසාගෙන දැන් මම මේ විදිහට අපි අර ඉදිරිපස රැලි කරලා ස්කර්ට් කොටස හැට කොටසට තියලා පින් කරගත්තා. දැන් ඒ ටික මහා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට තියලා මහා ගන්නවා. මේ ආකාරයට අතින් ලස්සනට කාණ්ඩ රැලි හදා ගන්න ගමන් මේ විදිහට තියලා මහා ගන්න. ඒ වගේම දැන් දෙපැත්තේ මූට්ටුව කරගෙන තියෙනවා. මේ මූට්ටුව ළඟින් මේ විදිහට ඉවර වෙන විදිහට මසල ඉවර කරන්න. ඊළඟට අපිට පුළුවන් සයිඩ් ඕවර්ලොක් කරගන්න. මෙන්න මේ විදිහට තමයි මසාගෙන ඉවරුනාම තියෙන්නේ. දැන් මේ විදිහට ඇතුළත ඕවර්ලොක් කරගන්න, සයිඩ් ඕවර්ලොක් කරගන්න පුළුවන්. ඒ වගේම මම මේ විදිහට ඕවර්ලොක් කරගෙන දැන් මේ විදිහට අවසාන වශයෙන් සාය කොටසේ අටම වාටිය මේ විදිහට නමල මහා ගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාගේ චූටි දෝණිට ලස්සනටම අඳින්න පුළුවන් ලස්සනම ලස්සන ෆ්‍රොක් එකක් මසා ගන්න ආකාරය. ඒ වගේම පුංචි බබෙකුට මේ අපේ වගේ රටක ජීවත් වෙද්දී ගොඩාක් රස්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් සුවපහසු ඇඳුමක් තමයි අද අරගෙන ආවේ. ඉතින් පිටුපස කොටස ඕපන් තියෙන නිසා බබාලට හරිම පහසු ඇඳගෙන ඉන්නේ. ඒ වගේම අලුත්ම විලාසිතාවක් තමයි ඔන්න අද අරගෙන ආවේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වැඩේ කාලේ ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඉදිරිපසින් පටි කොටස් අරගෙන කතරයක් වෙන විදිහට මේ විදිහට දාගන්න.
කරන්න ලූප් සරහ දාගෙන මෙන්න මේ විදිහට තමයි අපි මේක කැටකා ගන්නෙ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න, ඔයාලට තිබෙන ගැටලු පහලින් කමෙන්ට් කරගෙන යන්න. මට අවස්ථාවක් ලැබිලාද විගස ඔයාලට රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉක්මන් විසඳුමක් අවශ්‍යයි නම් motherboard with issue කියන public facebook group එකට ඔයාගේ ගැටලු ෂෙයා කරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ඉන්න ඔයාලට උදව් කරන්න. ඉතින් ඒ වගේම තාමත් මගේ channel එකට subscribe වෙලා නැතිව videos බලනවා නම් පාළිතර අතපාට subscribe button එක click කරලා අදම channel එකට එකතු වෙන්න. ඒ වගේම video එකක් දාපු ගමන් ඔයාගේ phone එකටම ගෙන්න ගන්න ඉස්සරහ තියෙන bell icon එක click කරලා තාට පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලට වැදගත් වෙන අලුත් video එකකින් ආයෙත් හමු වෙමු. ගිහින් එන්න මං ෂෝ.